අයිබුවන්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම කුෂාණි කෞශල්‍යා. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. එක්සත් ජාතීන්ගේ වාර්ෂික සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධ නව යෝජනාවලියක්. ආරක්ෂක අංශ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැහැ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ පවසයි. රණවිරු සුබසාධන මුදල් වැඩි කිරීමට රජයෙන් පියවර. ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ගැටුමක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ මේ මස 25 වන දින ශ්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී. කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන් මුණ ගැසුණා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳ එම යෝජනාවලියේ කරුණු ඇතුළත් බවයි. මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙතද ලිඛිතව භාර දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කළා. එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා ගත්තද එම කිසිවෙකුට මෙතෙක් නඩු පවරා නොතිබීම හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද ජනාධිපතිතුමා පැහැදිලි කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරන ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයා පහර දීම, තරුණ ළමයින් 11 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා මරා දැමීම, එක්නෙලිගොඩ මාධ්‍ය විද්‍යාවේ අතුරුදහන් වීම, මේ වගේ කරුණු ගණනාවක් ගැන පරීක්ෂණ තියෙනවා. මේවා පිළිබඳව තව කිසිම කෙනෙකුට නඩු පවරලා නැහැ. පරීක්ෂණ කරනවා, ඇපදෙනවා, සමහර අය ඇතුලේ තියාගෙන ඉන්නවා. දැන් දවස් 4කට කලින් යුද හමුදාවේ දෙවෙනියා, ඔබ දන්නවා, මාස 5ක් අත්අඩංගුවේ ඉඳලා නිදහස් කළා. නමුත් ඔහුටත් නඩුවක් පැවරීමක් නැහැ. මාස 5ක් තියාගෙන ඉඳලා නිදහස් කළා. එතකොට නාවික හමුදාවේ දසනායක කියන ජේෂ්ඨ නිලධාරියත් දීර්ඝ කාලයක් අත්අඩංගුවේ ඉඳලා නිදහස් කළා, නඩුවක් පවරලා නැහැ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පිළිබඳව එල්ල කරලා තිබෙන චෝදනාවක් තමයි මේ දරුවන් පැහැරගෙන ඝාතනය කරපු ඒ කණ්ඩායමේ කෙනෙකුට රටෙන් පිට වෙන්න ආරක්ෂාව දුන්නයි කියලා. තරුණයින් 11 දෙනා පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරපු අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහට ඒගොල්ලෝ අපි ඔක්කොම අත්අඩංගුවට ගත්තා. ඒගොල්ලෝ රිමාන්ඩ් කළා. එලා ඇපදුන්නා එක්කෙනෙක් තියාගෙන ඉන්නවා වැඩි ගාණක් නිදහස් කරලා තියෙන. ඒගොල්ලන්ට චාර්ජ් ෂීට් එකක් දීලා නැහැ, නඩුවක් පවරලා නැහැ. ඇයි මේ තරුණයෝ පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරපු අයට නඩු දැම්මේ නැත්තේ, නඩු දාන්නේ නැත්තේ? එතකොට ඒගොල්ලන්ට නඩුවක් නැතුව, චෝදනා පත්‍රයක් දෙන්නේ නැතුව එවැනි ඝාතනවලට සම්බන්ධ වූ අයයි කියන එක් පුද්ගලයෙකුට රටින් පිටවෙන්න සහයෝගයක් දුන්නයි කියලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්නයි කියලා අධිකරණයට කඩදාසි යවලා තිබෙනවා. එතකොට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගෙනුත් ප්‍රකාශයක් අරගෙන නැහැ. මේ තත්ත්වයන් පිළිබඳව මම බොහොම තදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වා, නීතිපතිතුමාටත් කිව්වා. ඇයි මේ විදිහේ සිදුවෙන්නේ? මේ නඩු පැවරීම් කරන්න. එතකොට රණවිරු දඩයම කියන චෝදනාවක් ආණ්ඩුවට එනවා. ඒ නිසා මේ තිබෙන තත්ත්වය සාමාන්‍ය ජනතාව වැරදිලා තේරුම් ගන්නවා, ජාත්‍යන්තර වශයෙන් වැරදි වැටහීම් ඇති වෙනවා. ඒ නිසා මම කිව්වා මේවට නඩු දාන්න. මේ නඩු නොදැනවීම ප්‍රශ්නයක්. දඬුවම් දෙන එක ඒවා අධිකරණයේ වැඩක්. මෙහිදී ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ට අවධාරණය කළේ වත්මන් රජය යටතේ කිසිසේත් රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී නොමැති බවයි. දැන් බොහෝ වෙලාවට මාධ්‍ය තුල යනවානේ හමුදා කඳවුරු මෙච්චර තිබුණා, දැන් මෙච්චර ඉවත් කළා, මේ හේතු හේදුයි කියලා. සාමාන්‍ය දැනුම තියෙන කෙනෙක් දන්න ඕනම කෙනෙක්. දැන් යුද්ධය අවසන් වෙලා ජාත්‍යන්තර වශයෙන් ඒ තිබෙන තත්ත්වයන් එක්ක හොඳ තත්ත්වයක් අපි ඇති කරගෙන, යුද්ධයක් තිබුණු කාලට වඩා යුද්ධයක් අවසන් වෙලා
අවුරුදු පහක් හයක් හතක් අටක් දහයක් යනකොට ඒ හමුදාවල් ප්‍රතිසංවිධානය වෙනවා. යුද්ධයක් නැති රටක හමුදාව පවත්වාගෙන යෑමේ ක්‍රමයට ඒක සාමාන්‍ය දෙයක්. ප්‍රතිසංවිධානය වුණාට හමුදාව කොහෙවත් දුර්වල වෙන්නේ නැහැ. හමුදාවල බඳවා ගැනීම අදත් සිද්ධ වෙනවා. යුද හමුදාවත් ශක්තිමත් කරනවා. හමුදාව කොහෙවත් දුර්වල වෙලා දුර්වල කරලා නැහැ. උතුරේ සිංහල ජනතාව පදිංචි කරන බවට පසුගිය දිනවල මුලිතියු ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ප්‍රතිපත්තියක් ලෙස ඕනෑම ජනකොටසකට රටේ ඕනෑම තැනක ජීවත් වීමට අයිතියක් ඇති බවයි. පළාත් භේදයෙන් තොරව සියලු ජනතාව සංහිඳියාවෙන් හා සාමයෙන් ජීවත්වන රටක් බවට පත්කිරීම අපේක්ෂාවයි. මෙසේ අර්බුද ඇතිවන අයුරින් ජනාවාස ඇතිකිරීමක් රජයේ මැදිහත්වීමෙන් සිදුවී නැති බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. ඉදිරියේදීද එලෙස සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළා. මෙසේ රජයට එල්ල කර ඇති සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිතුමා කියා සිටියා. ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළා. මම මේ සඳහා වෙනම කමිටුවක් පත් කළා විද්වතුන්ගේ ආර්ථික විශේෂඥයින්ගේ. ඒගොල්ල දැන් ඒ ගැන පරීක්ෂා කරගෙන යනවා. ඒ කමිටු වාර්තාව නිර්දේශ කළොත් රජයට සිංගප්පූරු ගිවිසුමේ අයහපත්තෙන් ඒ අයහපත්තෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා. ඒ කමිටු නිර්දේශය අනුව මම ඒ වගකීම සම්පූර්ණයෙන් බාර ගන්නවා. ඒ වගේම බරපතල තත්ත්වයක් වාර්තා කළොත් අවශ්‍ය පියවර ගන්නවායි කියන එක පැහැදිලිව කියන්නට ඕනේ. වාරි ශේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් කෙරෙන වැඩසටහන් පිළිබඳවද ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන දැනුවත් කළා. වැව් ගැන කියනකොට කියන්න ඕනේ කාලගුණික දේශගුණික තත්ත්වයන් එක්ක මේ අවුරුද්ද අපිට ඊතරම්ම නරක් වුණේ නැහැ. පහුගිය අවුරුදු තරම් මේ අවුරුද්ද ටිකක් වර්ෂාව ලැබුණා. ඒක නිසා අපි පිටරටින් සහල් ගේන එක අපිට නවත්තන්න පුළුවන්කම ලැබුණා. දැන් මේ කාලය ගත්තාම තමුන්නාංශලා මාධ්‍යවත් කවුරුවත් කතා කරන්නේ මේ වීවලට ලොකු මිලක් තියෙනවා. නමුත් අපි බලනවා ඒ වී මිල ඉහළ ගියාට සහල් මිල ඉහළ යන්න නොදී ඒවා පාලනය කරගන්න. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පසුගියදා සිදු කළ කුමන්ත්‍රණකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදහස් දැක්වුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් මමත් මේ මත්ද්‍රව්‍ය වලට මුගක් විරුද්ධයි. මේ දෙන්න එකතු වෙන්න පුළුවන්. ඒක නිසා මේ මරලා දාන්න ඕනේ. මේ මඩ කලපු ගියා මේ විදිහේ කරන්න ඕනේ. එහෙම තමයි ඒකේ තියෙන්නේ. ඒකට SIU එක මේක SIU එකට ඉස්සෙල්ලාම පවරන්න ඇතියේ. සාමාන්‍යයෙන් මේ පොලිස් නිලධාරියෙක් පිළිබඳවම චෝදනා වෙල්ල වෙලා නිසා වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා අද හිට ඒ ගැන මූලික වාර්තාවක් ඒගොල්ල හදලා CID එක හරහා පරීක්ෂණය කරන්න තමයි කටයුතු කරන්නේ. පොලිස් වාර්තා ගත්තාම පහුගිය අවුරුදු 3-4 රටේ අපරාධ හුඟක් අඩු වෙලා තියෙනවා. මෙතන ඉතින් මේ වෙලා තියෙන්නේ යම් යම් පුජ්‍යලයින් තමාට ඕන දේ එපා දේ හැමදේමත් ඉතින් කතා කරනවා, වගකීමෙන්තරව කතා කරනවා. ලබලා දීලා තියෙන නිදහසත් නුසුසු විදිහට භුක්ති විඳිනවා. ඒවත් එක තමයි මේ ප්‍රශ්න දිවෙන්නේ. මේ හැසිරීම රටක් විදිහට හොඳ නැහැ. ඒ සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ, වගකීමෙන් හැසිරෙන්න ඕනේ. යහපාලන රජය පත් වූදා සිට මේ දක්වා ආරක්ෂක අංශවලට හෝ එහි නිලයන්ට කිසිදු ආකාරයක බලපෑමක් හෝ අයුධ චෝදනාවක් සිදු කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පවසනවා. ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. එවකට නාවික හමුදාපති ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ මහතා කොළඹ අපරාධ කොට්ටාසයට 2009 වසරේ මැයි 28 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ලට අනුව එවකට සිටි පොලිස්පතිවරයාගේ නියෝගය මත 2009 සැප්තැම්බර් 10 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා. කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති බවට හෙළි වූයේ ඉන් අනතුරුවයි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙම පරීක්ෂණ ආරම්භ කෙරුණා. එහෙත් තමන්ගේ පාලනයට අවාසිදායක වීම හේතුවෙන් අදාළ පරීක්ෂණ අඩාල කිරීමට රාජපක්ෂ පාලනය කටයුතු කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේද අවධානය යොමු වුණා. එවකට පැවති රජයේ ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දුවක් දුන්නේ යළි එම පරීක්ෂණ ආරම්භ කරන බවයි. ඒ අනුව 2014 වසරේ අප්‍රේල් මාසයේ නැවත මෙම පරීක්ෂණ ආරම්භ කළා. එහිදී ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගත් නාවික හමුදා ලුතිනන් කමාණ්ඩර් සම්පත් මුණසිංහ සහ ලුතිනන් කමාණ්ඩර් ප්‍රසාද් චන්දන කුමාරහෙවත් නේවි සම්පත් හඳුනාගත්තා. ඒ අනුව අත්අඩංගුවට ගත් ලුතිනන් කමාණ්ඩර් සම්පත් මුණසිංහ අපමත නිදහස් කළද නේවි සම්පත් පසුගිය කාලය පුරා අධිකරණය මගහැර සිටියා.
දෙදහස් දහට අගෝස්තු දහතුන් වන දින ඔහු අත්අඩංගුවට ගත්තා. මෙම වසරේ සැප්තැම්බර් දෙවනදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වයිස් අද්මිරාල් රවි විජයගුණරත්න මහතාට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. ඒ නේවි සම්පත්ත රැකවරණය දීම යන චෝදනාව යටතේයි. එහෙත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රචාරය කර තිබුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවයි. එවැනි කිසිදු සූදානමක් හෝ අවශ්‍යතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතිබූ බව නිවේදනයේ දැක්වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන 2009 සැප්තැම්බර් 10 වනදා ආරම්භ කළ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වයිස් අද්මිරාල් රවි විජයගුණරත්න මහතාගේ කරුණු විමසීම රණවිරු දඩයමක් වන්නේ කෙසේදැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඉදිරියේදී රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් වෙන් කරන මුදල වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. මෙරට ඉදිකළ ප්‍රථම රණවිරු වැඩිහිටි සුරක්ෂා මධ්‍යස්ථානය හා සම්පත් මධ්‍යස්ථානය ව්‍යවෘත කිරීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍යරුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මාතර අකුරැස්ස යාකබැද්ද ප්‍රදේශයේ ජීවත් වූ ලීලා රත්නායක මහත්මිය ඇයගේ නිවස සහිත අක්කර 3ක භූමිය රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් පරිත්‍යාග කර තිබුණා. ඒ අනුව මෙම නිවස සහිත භූමිය සුරක්ෂා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කළා. දිවිපිදු රණවිරුවන්ගේ මව්පියන් සඳහා මෙන්ම ආබාධිත රණවිරුවන් සඳහාද නේවාසික පහසුකම් සැපීමට මෙමගින් කටයුතු කරනවා. එතම අපි රජයක් හැටියට රණවිරු සේවා අධිකාරියත් සමග එකතු වෙලා රණවිරුවන් වෙනුවෙන් විශාල සේවයක් වසර තුනක් අපි සිදු කරලා තිබෙනවා. අපි රජයෙන්ුත් මේ අවස්ථාවේදී තවත් ඉල්ලීමක් කරලා තියෙනවා මීටත් වඩා මුදලක් අපේ රණවිරු අධිකාරියට ලබා දෙන්නට. ඒ විදුලින් තවත් අපි ඒ සේවාවන් වැඩි කරලා අපේ රණවිරුන්ට ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ රණවිරු පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ බෙදා දීමක්ද සිදු කෙරුණා. දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා අතර ගැටුම් ඇතිකර ඉන් වාසි ලබා ගැනීමට කිසිවෙකු අපේක්ෂා කරන්නේ නම් එය අසාර්ථක ක්‍රියාවක් බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර ප්‍රශ්න ඇති කරලා ඒ තුලින් කවුරුහරි වාසියක් ගන්න බලන් ඉන්නව නම් ඒක මං හිතන්නේ බොහොම ලදරු ක්‍රියාවක්. මොකද මේ දෙදෙනම ඉතාමත් හොඳ පරණත දේශපාලඥයෝනේ. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දේශපාලනය අපි කරුණු ගන්නන්න ඕනේ කමකුත් නැහැ. ඒ වගේම මේ දේශපාලනය කරුණු කාරණා මැදිහත් කරගෙන තමන් කොටවන තමන් අතර අභ්‍යන්තර ප්‍රශ්න හදන්න යන්නේ කවුද කියන කාරණාවත් එතුමා ඉතාමත් හොඳින් දන්නවා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කියන්නේ ඉතාමත් පරණ දේශපාලඥයෙක්. ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුලා වැඩ කරනකොට යම් යම් මත ගැටීම් එනවා. වාද විවාද කරන අපි අවසාන අපි එකතරට එනවා. හැබැයි ඒක කවුරු හරි දකිනවා නම් අද ජනාධිපතිතුමා මේ කිව්ව දෙයත් එක්ක මේකෙන් තේරෙන්නේ මේ විදිහට. ඊයේ අගමැතිතුමා කිව්ව දෙයත් එක්ක තේරෙන්නේ මේ විදිහට කියලා. මේ විදිහට කවුරුහරි ගණන් හදනව නම් ඒක බොහොම අසාර්ථක උත්සාහයක්. මොකද මේ දෙන්න අතර මම දන්න විදිහට එහෙම පුද්ගලික ආරවුලක් නැහැ. මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉන්දියාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ පවතින ගැටුම තවත් උත්සන්න වී තිබෙනවා. එය තවත් තහවුරු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් සමගින්. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට කිසිසේත්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි බව දන්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ සහෝදරයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ඉන්දියාවේ ද හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පුවත්පතකට පවසා තිබූ ආකාරයට ඒ වෙනත් කිසිවෙකු නොව චමල් රාජපක්ෂ මහතා බවට ඉඟි කර තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ පවුලෙන් බැහැර පුද්ගලයෙකු ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂානු ජලාල්ද සිල්වා මහතාද අදහස් පළ කළා. මා දන්නා කාර්යපද ජීවතුන් අතර එතුමාගේ සහෝදරෝ ගණනාවක්. ඒ නිසා අපට එයින් පෙනී යනවා කවුරු ඉලක්ක කරගෙන කතා කරාද කියන එක ගැන නිශ්චිත නැති වුණත් පුතත් සහෝදරයක් පිළිබඳව කතා කිරීමේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා පවුල පිළිබඳව පමණයි අදහස් කරගෙන ඉන්නේ. පවුලෙන් පිට වෙනත් අපේක්ෂකයෙක් පිළිබඳ එතුමාගේ බලාපොරොත්තුවක් නැති බව තමයි කතාවෙන් වැටේ යන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නොහැකි බව දැන දැනම පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නියත විවරණ ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවයි. ඔව් ඒක අපි නිරන්තරයෙන්ම කිව්වා අපේ පැතුම තමයි ගෝඨාභය රාජපක්ෂ මහතුමා අපේ ජනාධිපති අපේක්ෂකවට පත්වීම ඒ ගැන නියත විවරණය මහින්ද රාජපක්ෂ මහතුමාගේ ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු වන කුමාර් වෙල්කම මහතාද ප්‍රකාශයක් කර තිබුණා. මේ පෞල්වාදය රටට සුදුසු නැහැ. මේ පෞල්වාදය නිසා තමයි ජනාධිපතිතුමා ගිය පාර පැරදුනේ. මොකද පෞලේ සමාජිකයින්ට එක විදිහකට සැලකුවා, අනිත් අයට තවත් විදිහකට සැලකුවා. පෞලේ සමාජිකයින් තමයි මුල් තැන දීලා තිබ්බේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහ වුණා. ඇමතිවරු තරහ වෙලා එතුමන්ලා පිටිපු ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කරා. කෙලින් වැඩ කරපු අයත් වක්‍රව යටින් එතුමාට විරුද්ධව වැඩ කරා. ඉතින් ඒ නිසා මේ පෞල්වාදය හොඳ නැහැ. හරි, එතුමාගේ පුතා පාර්ලිමේන්තුවේ ඉන්නවා, ඒක හොඳයි. දැන් මගේ පුතත් ඉන්නවා සෙනාල්. ඒ වගේ එතුමාගේ පුතත් ඉන්නවා. එතුමාගේ අයියත් ඉන්නවා තමල් රාජපක්ෂ මහත්තයා. බොහොම හොඳ හොඳ මහත්මේ. මේක මේ පෞලට විතරක් සීමා කරන්න බෑ. ඒකට මම නම් කැමති නැහැ. මේක පක්ෂයක් වුණාම කාටත් අයිති. ඒ පෞලේ නොවන ජේෂ්ඨයෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒ අයට දෙන්න ඕනේ. ඒතර ඒ අය හොඳ දේශපාලන අධ්‍යක්ීමක් තියන අය. 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කේන්ද්‍ර කරගත් ආණ්ඩුවක් සෑදීම පක්ෂයේ අරමුණ බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පේදාස මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ලේ දන් දීමේ වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද නැවත මේ රටේ ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිෂ්පාදන ආර්ථිකයක් සහිත කෘෂිකර්මාන්තය කාර්මීකරණය නව නිර්මාණාත්මක සමාජයේ ගොඩනැගීමේලා පුරෝගාමී අත්වැල අපි නිර්මාණය කරනවා. 2020 අපි ඉලක්කයක් හඹාගෙන යනවා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කේන්ද්‍ර කරගත්ත සියලුම ප්‍රගතිශීලී බලවේගයන් එක්කරපු ආණ්ඩුවක් හැදීම. ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය වේදින්ගේ සංවිධානයයි ලේ දන් දීමේ වැඩසටහන සංවිධානය කළේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජන්මදිනය සහ පක්ෂයේ 67 වන සම්වත්සරය වෙනුවෙන් හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මීට එක් වුණා. ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය වේදින්ගේ සංවිධානයේ සභාපති නීතිඥ කොග්ගල බන්දුල වෙල්ලාල මහතා ඇතුළු එම සංවිධානයේ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. බස්නාහිර පළාත් හිටපු මහා ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී අද විභාගයට ගැනුණා. කොළොන්නාව මේතටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම නිරවුල් ලෙස ලබා දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් බලෙන් ලබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. 2015 වසරේ අප්‍රේල් මස 10 වනදා සිට ජූනි මස 2 වනදා අතර කාලය තුළ මෙම අපරාධය සිදුකර ඇති බවට අධිචෝදනා 15ක් නීතිපතිවරයා ගොනු කර තිබුණා. මීට පෙර සාක්ෂි දුන් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ජෙරාඩ් මෙන්ඩිස් නැමැති ව්‍යාපාරිකයා ප්‍රකාශ කළේ ප්‍රසන්න රණතුංග මහතා සිය බිරිඳගේ සහෝදරයා හරහා මෙම කප්පම් ලබා ගැනීම හා ගනුදෙනු කිරීම සිදු කළ බවයි. ඒ අනුව තමන් සහ බිරිඳ ජීවිත ආරක්ෂාව පතා චෙක්පත් 11ක් අත්සන් කර දුන් බව සාක්ෂිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා. නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන මස 4 වනදාට කල් තිබුණා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගෙනුණා. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 5 වනදායි මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. යෝජනාව නීතියක් බවට පත්වීමට පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශයට පත්කන ලෙසටයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. මේ සම්බන්ධයෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමට මෙරට ජනතාව කිහිප වතාවක්ම තම අනුමැතිය ලබා දී ඇති බවයි. නඩුව ලබන සතුදාට කල් තිබුණා. නඩත්තු කටයුත්තක් බව පවසමින් ගාල්ල නගරය හා තදාසන්න ප්‍රදේශ රැසක සිදුවන ජල කප්පාදුවක් හේතුවෙන් ජනතාව දැඩි අසිරතාවට පත්ව සිටිනවා. දින 4ක් පුරා මෙම තත්ත්වය පවතින බවයි ජනතාව චෝදනා කරන්නේ. ගාල්ල, මාගාල්ල, සංගමිත්තපුර, ගින්තොට, කලේගාන ඇතුළු ප්‍රදේශ රැසක දහස් ගණනක් ජනතාව මින් අපහසුතාවට පත්ව සිටිනවා. මහමෝදර මහරෝහලටද මේ හේතුවෙන් ජලය නොමැති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ. ඊට ජලය සපයන්නේද ගාල්ල මහනගර සභාවේ බවුසර මගින්. කිසිදු දැනුම් දීමකින් තොරව මෙම ජල කප්පාදුව සිදු කළ බවද ජනතාව චෝදනා කරනවා.
ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ ගාල්ල කාර්යාලයෙන් මේ පිළිබඳව විමසුවද මේ දක්වා කිසිදු විසඳුමක් නොලැබුණු බව ජනතාව පවසනවා. මම ලෙඩෙක්, හાર્ට් පේෂන්ට් කෙනෙක්. අතපය සෝද ගන්නම ටොයිලට් යනවත් වතුර පොඩ්ඩක්වත් නැහැ. කෑමෙත් නැහැ තාම. ලිඳක් නැහැ මේවා මේ නගරේ මැද්ද ගෙවල් මේවා. බලධාරීන්ට හැමදාම කෝල් කරනවා මිනිසුන්ගේ ටෙලිෆෝන් වැඩ කරන්නේත් නැහැ. ගාල්ල නගර සීමාවෙන් ඉඳලා කිලෝමීටර් 2යි අපි මේ ගෙවල් තියෙන්නේ. නැහැ වතුර ලබා ගන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. බලධාරීන්ට කිව්වා බලධාරීන් කියන්නේ අහෙන් කැඩිලා මෙහෙන් කැඩිලා බට සවුත් වෙලා එහෙම කියලා කියනවා. ඉතින් ඒ වුණාට තාම අපිට දැනුම් දුන්නේ නැහැ වතුර එනවයි කියලා. උයන්නේ දැන් කඩෙන් තමයි ගේන්නේ යන්නේ. දැන් කඩවලවලත් කැම නැති සයිසයක් තියෙන. ඒගොල්ලන්ටත් වතුර නැතිරුනේ. දැන් ති මේ ප්‍රශ්නේ කිසිම විසඳුමක් නැහැ නේ තාම. ඉතින් කැම උයන වතුර නැහැනේ. කැම ගේන්නේ ගියා. කිසිම වැඩක් කරගන්න විදියක් නැහැ. කිව්වාම කියන වතුර හෙවන්න විදියක් නැහැ. රිපෙයාර් එකක් එහෙම ඒවා කියන. කෙසේ වෙතත් ගාල්ල වක්වැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයකදී නඩත්තු කටයුතු සිදුවන ආකාරයේද අප වාර්තාකරුවන් මෙලෙස පටිගත කොට තිබුණා. නඩත්තු කටයුතු අතර ජලය විශාල වශයෙන් මේ ආකාරයෙන් අපතේ යද්දී ප්‍රදේශයේ ජනතාව ජලය නොමැතිව පීඩා විඳිනවා. ජලය මිනිසාගේ අත්‍යවශ්‍යතාවක් බව හඳුනාගෙන හැකි ඉක්මනින් මීට බලතහරින් විසඳුම් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා. දැන් ව්‍යාපාරික පුවත්. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය ආදිශිෂ්‍ය සංගමය සංවිධාන කළ ස්ටාර්ස් ඔෆ් 70ස් ප්‍රසංගය පසුගියදා පැවැත්තුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේදී 70 දශකයේ ජනප්‍රිය ගීත රැසක් මෙහිදී ගායනා කෙරුණා. විදුහල්පති DAD වානගුරු, ආදිශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති MP ගෝමිසෙන මහත්තුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා. මෙරට ප්‍රමුඛතම සංනිවේදන ආයතනයක් වන ඩයලොග් ආසියාටා සමාගම ප්‍රථම වරට සමස්ත ලංකා අන්තර්පාසල් මෘදුකාංග සකස් කිරීමේ තරගයක් හඳුන්වා දුන්නා. ඩයලොග් ඇප් චැලෙන්ජ් ලෙස මෙය හැඳින්වෙනවා. අයිඩියා මාට් සහ ඩයලොග් 4G හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් මේ සඳහා අනුග්‍රහකත්වය සපයනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසුන් සඳහා මෘදුකාංග සකස් කිරීම පිළිබඳ උනන්දුව ඇතිකරවීම සහ අධ්‍යාපනය ලබන අතරතුරදීම සුදුසු රැකියා අවස්ථා නිර්මාණය කරදීම මෙහි අරමුණයි. සොෆ්ලොජික් ආයතනය මිලියන 50ක් වටිනා සෞඛ්‍ය රක්ෂණාවරණයක් හඳුන්වා දුන්නා. මෙම සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය ඔස්සේ ප්‍රතිලාභ රැසක් අත්වනවා. ඒ අතර ඇස් පරීක්ෂාව, මුඛ සෞඛ්‍ය හා ශල්‍යකර්ම ආදිය වන බවයි සොෆ්ලොජික් ආයතනයේ සාමාන්‍ය අධිකාරී ඉෆ්ටිකා රහමත් මහතා සඳහන් කළේ. සියපත ෆිනෑන්ස් 28 ශාඛාව පසුගියදා විවෘත කෙරුණා. ඒ මහරගම පිළියන්දල පාරේ අංක 137 යන ස්ථානයේදී. ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල්ද සිල්වා, සියපත ෆිනෑන්ස් අධ්‍යක්ෂ ආචාර්ය දුලංචන්ද සිල්වා, අධ්‍යක්ෂිකා අරුෂි නානයක්කාර යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. මහවැලි ගොවි දූපතුන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔප්නන්වා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙනයාමේ අරමුණින් වාර්ෂිකව සංවිධාන කරන මහවැලි ක්‍රීඩා උළෙල 30 වරටත් ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා. මහවැලි පුරවරයට අභිමාන එකතු කරන 30 අභිමානවත් මහවැලි ක්‍රීඩා උළෙල හෙට දවසේදී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පවත්වන්නට මේ වන විටත් සියලු කටයුතු සූදානම්. මේ මහවැලි පුරවරයේ ගොවි දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන්ට අගයක් ලබා දීම සඳහායි මෙවරත් මහවැලි ක්‍රීඩා උළෙල පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි ITN මාධ්‍යාලයේ අපි සූදානම් අධිතාක්ෂණික බස් රථ මේ උපකරණ භාවිත කරමින් හෙට උදෑසන 8:30 සිට සජීව විකාශය ඔබට ගෙනෙන්නට හෙට දවස පුරා ඒ වගේම 16 වෙනිදා දවස පුරා මේ තරඟ ඉසව පිළිබඳ විස්තර ඔබට ගෙනෙන්නට අපි සූදානම්. මේ වන විට ITN මාධ්‍යාලය හෙට අපේ සජීව විකාශය වෙනුවෙන් සූදානම් වන ආකාරයක් ඔබට දකින්නට පුළුවන්. ඒ වගේම සංස්කෘතික කණ්ඩායම්, තෝරවාදක කණ්ඩායම් මේ සියලු දේ සඳහා සියලු කටයුතු සඳහා සූදානම් වන ආකාරයක් තමයි අපිට දකින්නට පුළුවන් වෙන්නේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි 16 වෙනිදා සමාප්ති උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නටත් සියලු කටයුතු මේ වන විට සූදානම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම සම්පෝෂිත යුගයකට තාරුණ්‍යයට
අපමණාගයක් ලබා දෙමිනුයි මෙවර එම තේමාවෙන් තමයි මහවැලි ක්‍රීඩා උළෙල අභිමහරෙන් සංවිධානය කරන්නට මහවැලි සංවර්ධන අධිකාරිය කටයුතු සූදානම් කරලා තිබෙනේ. මෙවන විට මේ මහවැලි කලාප 10 නියෝජනය කරන දරුවන්ගේ සහභාගීත්වයෙන් පෙර පුහුණු වීම සිදු කරන ආකාරයක් අපිට දකින්නට පුළුවන්. එද දවසේදී උදැසන 8:30 සිට අපි සජීව විකාශය ඔබට ගෙනෙන්නට සූදානම්. අපි ආරාධනා කරනවා හෙට දවසේදී එකතු වෙන්න ITN මාධ්‍ය ජාලය සමගින් මහවැලි ක්‍රීඩා උළෙලේ විස්තර අපි ඔබට ගෙනෙන්නට සූදානම්. මම දිනෝෂි දීරසිංහ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණ පරිශ්‍රයේ සිට. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පරයක සැසු විශේෂාංගයේ බලාපොරොත්තු වන. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk නීතිය යනු පාලක පන්තියේ අවිය යනුවෙන් ප්‍රකට කියමනක් තිබේ. එසේ කීවේ නීතිය නිරන්තරයෙන් පාලකයාගේ පැවැත්ම වෙනුවෙන් පමණක් යොදා ගැනීමට පාලකයා කටයුතු කිරීම නිසාය. එහෙව් පාලකයන් සිටි යුගයන්ද මෙරට තිබිනි. එහෙත් නීතියේ යහපාලනය විශ්වාස කරන බුද්ධිමත් ජනතාවක් රටක සිටීමෙන් තවදුරටත් නීතිය පාලකයාගේ අවිය වන්නේ නැත. ජනතාව නීතියේ යහපාලනය ඉල්ලා සිටින විට පාලකයාට එසේ කටයුතු කිරීමට සිදුවනවා මිස නීතිය සමග අධිකරණය සමග සෙල්ලම් කළ නොහැක. නීතියට ගරුකර රාජ්‍ය පාලනය සිදුකිරීම තමන් පත්කළ පාලකයා වෙතින් ජනතාව බලාපොරොත්තු වෙන සාරධර්මයයි. පසුකිය රාජපක්ෂ සමයේදී කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ සිදුවීමට වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන නීතිය හමුවට ගෙන්වීම වැළැක්වීමට දේශපාලන අධිකාරිය මැදිහත්ව නැත. ඒ නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීම යහපාලන රජයේ වගකීමක් නිසාය. එසේම අසාධාරණ ලෙස රණවිරුවන් පීඩාවට පත්කරන්නේ නම් ඒ ගැන විමසා ප්‍රතිකර්ම යෙදීමද රජයේ වගකීමකි. ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ආණ්ඩුව මේ වන විටත් ගෙන තිබේ. රණවිරුවන් දඩයම් කරනවා යැයි රාජපක්ෂලාට දැන් බොරුවට අඳුනා නගන්න දෙයක් ඉතුරුව නැත. විවාදාත්මක බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වත්මන් ආණ්ඩුවේ හිටපු මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද සිදුව තිබේ. ජනාධිපතිවරයාද අගමැතිවරයාද ජනතාවට පොරොන්දු වූයේ පෙර රාජපක්ෂ යුගයේදී මෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ වංචාවට දූෂණයට ඉඩක් නොතබන බවය. වරදක් වෙයි නම් තරාතිරම පක්ෂපාතීත්වය නොතකා නීතිය ක්‍රියාත්මක කරන බවය. වැදගත්ම දේ ආණ්ඩුවේ නායකයන්ට හෝ හිතවතුන්ට එල්ලවන චෝදනාවන්ද අපක්ෂපාතීව විභාග කිරීම අද සිදුවෙමින් පැවතීමය. ඒ අනුව ජනතාවාදී ආණ්ඩුවකින් බලාපොරොත්තු විය යුතු සාධාරණ යුක්ති සහගත භාවිතාව අද මහජනතාව භුක්ති විඳිමින් තිබේ. වත්මන් සම්මුතික ආණ්ඩුව පිහිටුවා ගැනීම සඳහා වරම ලබා දුන් ජනතාව දේශපාලකයාට බල කරනු ලැබුවේ මෙන්න මේ යහපාලනයේ අත්‍යවශ්‍ය බවය. තමන්ගේ පාලනයට එරෙහිව එල්ල වූ චෝදනා විමර්ශනය කර නීතිමය පියවර ගැනීමට වත්මන් ආණ්ඩුව නොපැකිලෙන බව සහතික කර තිබේ. එසේම රාජපක්ෂලාට එරෙහිව තිබෙන නඩුහබ හකුලා ගැනීමක් සිදුවන්නේද නැත. රාජපක්ෂලා හන්දිගානේ සන්නි නැටුම් නැටුවාට යහපාලනය පෙරලා දැමියද නොහැක. මේ නිසා බොරු නැති බය නැති දේශපාලකයන්ගේ සම්මුතියක් පවතින විට යහපාලන ආණ්ඩුකරණය ශක්තිමත්ව පවත්වාගෙන යාම ගැන කිසිවකුත් සැකයක් තබා ගත යුතුද නැත. දැනට මේ ඇති සෙස්ස පස්සට